අයිබෝවන් අදත් ඔගලම මදු ටක්ස් YouTube චනලකට ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අගෝස්තු මාසේ ඉවරවෙන්නත් ඇවිල මම මේ ලබන මාසේ ලග්න තමයි දැන් පල කරන්නේ. වර්ගෝ නැත්තම් කන්‍යා ලග්නයට තමයි මේ වීඩියෝ එක. මුලින්ම කියන්න ඕනේ ජනරලි මේ සැප්තැම්බර් මාසේ තමන්ගේ ලග්නය මොකක් වුණත් මේ මාස ඇතුළත තමන් මෙතෙක් කල් එක්ස්පීරියන්ස් කරපු යම් අමාරු අවහිරතාවයක් කරදරයක් බාධාවක් ඉවත් කර ගැනීමට අතහැරීමට එකෙන් සැහැල්ලුවක් ලැබීමට හැකිවෙනවා. ඒක එක එක්කෙනාගේ ලග්නයට අනුව මේ බාධාව වෙනස් වෙන්න පුළුවන් මොන පැත්තෙන්ද මේ බාධාව තිබ්බේ කියලා. ඉතින් කලක් තිස්ස තිබුණ යම් වගකීමක් කරදරයක් හිතට බරක් ගෙන දුන්න දෙයකින් සැනසීමක් ලැබෙන්න හැම ලග්නකම අයට හැකි වේවි සෑහෙන දුරකට මේ සැප්තැම්බර් මාසේ. තාමත් සබස්ක්‍රයිබ් කළ නැත්නම් ප්ලීස් සබස්ක්‍රයිබ් කරන්න. මගේ ලග්න වීඩියෝස් වලට කැමති නම් ලයික් කරලා ඒවා මට පෙන්නන්න, පල්ලෙහා කමෙන්ට් කරලා ඔබලගේ අදහසුත් මට කියන්න. එහෙනම් පටන් ගමු. කන්‍යා ලග්නය අයට එහෙම නැත්නම් ඔගලගේ උපන්දින අගෝස්තු 23 ඉඳලා සැප්තැම්බර් 22 දක්වා අතර කාලයක නම් මේක ඔගලන්ට අදාළයි. කන්‍යා ලග්නය ගොඩක් පර්ෆෙක්ට් කට්ටිය. කියන්නේ හරිම අකුරට හැමදේම කරන්න තමයි මේ අය නැඹුරු වෙන්නේ. හරිම ඕර්ගනයිස්ඩ් පිළිවෙලයි ඔගොල්ලෝ. මේ ඔගලන්ට ඉතාම පහසුවෙන් අන්න ඒක ප්‍රයෝජනට අරන් බැබලෙන්න පුළුවන් මාසයක්. හැංගිලා පස්සට වෙලා ඉන්න එපා, ඉදිරියටම එන්න. ඒ කියන්නේ පිරිසක් අතර හරි, ඔෆිස් එකක හරි, පවුලේ අතර හරි, නිකන් අනිත් අයට ඉස්සරහට එන්න දිලා තමන් පස්සට වෙලා ඉන්න එපා, ඉදිරියට ඇවිල්ලා ඒ බැබලෙන්න පුළුවන් කාලයක් මේක ඕගලන්ට. මේක මට පැහැදිලි කරන්න පුළුවන් නිකන් හරියට ඕගලන්ට ස්ටේජ් එකකට ඕගලන්ව නැග්ගලා ස්පොට්ලයිට් එක ඕගලන්ටම දැම්මා වගේ බැබලෙන්න පුළුවන් මාසයක් මේ සැප්තැම්බර් මාසේ කන්‍යා ලග්නයේ ආයත. එහෙම නැත්නම් අගෝස්තු මාසේ 23ත් සැප්තැම්බර් මාසේ 22ත් අතර ඉපදෙච්ච කට්ටියට අගෝස්තු මාසයේ අගේ ඉඳලම ඔගලන්ට තේරෙයි වෙනදට වඩා ඇඟට ප්‍රබෝධයක් ශක්තියක් තියෙනවා වගේ, අනිත් අයගේ පිළිගැනීම නිතරින්ම ඔගලන්ට හිමි වෙනවා වගේ දැනේ. බේසිකලි ඔගොල්ලෝ තමයි නම්බර් 1 වීමට ඉඩ තියන්නේ මේ මාසේ. ඔගලන්ගේ සාමාන්‍යයෙන් ඔගොල්ලෝ සාමාන්‍යයෙන් හරිම නිහතමානී අය. ඒ කියන්නේ ආඩම්බර කතා තමන් ගැනම කියාගන්නේ නැති වගේ අය, ගොඩක් කන්‍ය ලග්න අය. නිහඬවම තමන්ගේ හැකියාවන් තමන්ම ඒක දැනගෙන ඉන්නවා මිසක් වැඩිය කියවන්න යන්නේ නැහැ කියන්නේ. ඉතින් ඒ වුණාට දැන් තියෙන කාලේ ඔයගලන්ට ඉදිරියට ඇවිල්ලා තමන්ගේ හැකියාවන් ගැන පොඩ්ඩක් වර්ණනා කරගත්තත් කමන්නේ නැහැ. ඒ ටෙන්ෂන් එක එන්ජොයි කරන්න මේ මාසේ හම්බෙන එක ගොඩක් හොඳයි. ඔයගලන්ගේ සහජයෙන්ම තියෙන ඔයගලන්ගේ තියෙන එක අර වැරද්දක් දැකලා ඒක ෆික්ස් කරන්න හිතන ගතියක්. ඒ කියන්නේ කවුරුවත් මොකක් හරි ඉදිරිපත් කරපු පළියට ඒක හොඳයි කියලා පිළිගන්නේ නැහැ. ඕගොල්ලෝ ගොඩක් ඒක විවේචනය කරන්න බලනවා. ඒක මේ නරක අතට නෙවෙයි හොඳ අතට පාවිච්චි කරලා, ඒ කියන්නේ පවුලේ ළඟම ක්‍රිටිසයිස් කරන්න නැතුව, ආදරණීයම ක්‍රිටිසයිස් කරන්න නැතුව ඒක පාවිච්චිට ගන්න හොඳ අතට. ඕගලන්ගේ ඔගලන්ගේ ළඟම ආදරණීයගේ හොඳට පාවිච්චි කරලා අර වැරදි ෆික්ස් කරන්න පාවිච්චි කරන්න මේ මාසේ. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි පොසිටිව් විදිහට. තව කියනවනේ තමන්ගේ සහ අනිත් තමන්ට වැදගත්ම ආයට ගොඩක් මේ මාසේ ඔයගොල්ලෝ සලකන්න ඉඩ තියෙනවා. ඒක ගොඩක් හොඳ ගතිගුණයක්. ෆිසිකලි මේ මාසේ ගොඩක් ඔයගොල්ලෝ ඇක්ටිව් වෙයි, බිසි වෙයි. ඉතින් එක්සර්සයිසස් කරන්න, එහෙම නැත්නම් බිස්නස් එකක අලුත් දෙයක් ක්‍රියාවට නංවන්න, අන්න ඒ වගේ දේවල් වලට ගොඩක් හොඳයි අගෝස්තු මාසේ අඟ ඉඳලම, කියන්නේ සැප්තැම්බර් මාසේ මුල වගේ ඉඳලා. තවත් එකක් කියන්න තියෙනවා, අගෝස්තු මාසේ ඔයගොල්ලෝ ට්‍රයි කළා මොකක් හරි වැඩක් හරියට කරගන්න බැරි වුණා නම්, කියන්නේ ඔයගොල්ලෝ අතින්නේ වෙයි වෙන කාගෙන් හරි කරව ගන්න බැරි වුණා නම් සැප්තැම්බර් මාසේ ට්‍රයි කරන්න. ගොඩක් චාන්ස් එක තියෙනවා ඒවා සාර්ථක කරගන්න, හොඳ ප්‍රතිඵල ඒවෙන් ලබා ගන්න. හැබැයි ඔබම කරන්න ඕනේ, අනිත් අයට පවරන්න එපා. ඕගොල්ලොම කරන්න ඕනේ ඉම්පෝර්ටන්ට් දෙයක් නම්. ඒ වගේම තමන්ගේ වයිෆ් හරි හස්බන්ඩ් එක හරි පාර්ට්නර් එක හරි ටිකක් විවේක තැනක ලස්සන තැනකට ගිහිල්ලා එන්ජොය් කරනත් හොඳ කාලයක් ටික දවසකට. වියදම ගැන පොඩක් සෙවිලෙන් ඉන්න, විමසිලෙන් ඉන්න. ඔබ අනිත් අයට සැලකීමට ගොඩක් වියදම් කරන්න ඉඩ තියෙනවා. ඒක එක එක්කෙනාගේ හැටියට ඒ අවස්ථාව වෙනස් වෙයි මොනවටද වියදම් කරන්න වෙන්නේ කියලා. නමුත් ඉතින් වියදම් කරන්න ඕන දෙයක් කරන්න, තමන්ගේ ආදරණීයමයිට උදව් කරන්න, ඒවා කරන්න. අනවශ්‍ය වියදම් මොනවා හරි තියෙනවා නම් ඒවා අඩු කරලා ඉතුරු කරන පැත්තත් බලන්න අමතක කරන්න එපා. තමන්ගේ අර මම කලින් කිව්වා වගේ වයිෆ්ට හරි හස්බන්ඩ් හරි පාර්ට්නර් එක තියෙන රිලේෂන්ෂිප් එක, එතකොට තමන්ගේ නිවස දේපල ගැන දේවල් වලට වැඩ කරන්න මේ මාසේ ගොඩක් හොඳයි. ඉන්න තැන ගැන, බිස්නස් එක තියෙන තැන ගැන, අන්න ඒව ගැන වැඩ කරන්න ඔගල මුල් තැන අරන් කරන්න හරියයි. හැම ඒ වගේ දේවල් හරියන්න තමයි ඉඩ තියෙන්නේ.
ඔගලගේ වයිෆ්ට හරි හස්බන්ට හරි සීරියස් රිලේෂන්ශිප් එක ඉන්න කෙනාට හරි වෙන්දරත් වැඩිය මේ මාසිඳන් ඔගොල්ලො ආදරෙන් හරි විදිහට සලකන්න ඉඩ තියෙනවා. බිස්නස් පැත්තෙන් වුණත් පමාවීම් තිබ්බ නම් බාධාවක් තිබුණනම් විවාහයක් හරි මැරජ් රිලේෂන්ශිප් එකට හරි සීරියස් රිලේෂන්ශිප් එක හරි හරියට එක ලස්සට පවත්වාගෙන යන බාධා තිබුණනම් ඒව ඉවත් වෙලා යනවා මේ මාසේ ඉඳලා. ඉතින් මට කියන්න තියෙන ඉතාම ලස්සන වැදගත් මාසයක් ඕගලන්ට ස්ටාර් එකක් වගේ බබලන තමයි මේ මාසේ අවස්ථාව තියෙන්නේ. ඉතින් ප්‍රයෝජන ගන්න, එන්ජොයි කරන්න, සබස්ක්‍රයිබ් කරලා නැත්නම් ප්ලීස් සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න මේ වීඩියෝ එකට කැමති නම් ෂෙයා කරන්න යාළුව අතරේ. එහෙනම් ඕගලන්ට සුබම සුබ සැප්තැම්බර් මාසයක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.